අද අලුත් එපිසෝඩ් එකක් කරන්න ආවේ අද මේක ගොඩාක් වැදගත් වෙන්නේ කෙට්ටු අයට කෙට්ටු ලේඩිස් ජෙන්ස් දෙකටම ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මොකද ගොඩක් අය මට අතා කරලා කිව්වා අනව අනව ගැහදින්නේ කොච්චර ගැලත් නැහැ ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි අරගෙන ආවේ අනිවාර්යෙන් විවරණකම බලන්න ඒ වගේම මම කියලා දෙන්නම් විස්තරට මම පෙන්නනම් මේ මේ විදිහට ට්‍රේනින් කරලා තොර කැම බීම හරියට අරගෙන කෑම කන්ට්‍රෝල් කරලා කොහොමද ඇඟ වෙනස් කරගත්ත කීප දෙනෙක්ගේ ෆොටෝස් මම අන්තිම වීඩියෝ එක අන්තිමටම මම දාන්නම් ඒවත් බලන්න කෙට්ටු අය මහත් වෙලා තියෙන විදිය මහත් අය කෙට්ටු වෙලා තියෙන විදිය ට්‍රේනින් කරලා මගේ ජිම් එකේදී ට්‍රේනින් කරවලා එහෙම හදපු කට්ටිය ඉන්නේ කෑම බීම වර්කවුට් එක ඔක්කොමත් එක්කලා මේක ඒගොල්ලන්ට ඕන කියපු විදියට කරලා හදලා තියෙන නැතු මට ඕන විදියට හදපු කට්ටිය නෙමෙයි එතන ඉන්නේ ඒකෙන් කීපයක් තමයි හැමෝම නෙමෙයි හැම කට්ටිය අවසර අරන් දාන්න එපේනේ අවසර නැතුව දාන්න බැරි නිසා මම ඔය කීප දෙනෙක්ගේ අවසර අරගෙන මේ ෆොටෝස් ටික මම දාලා තියෙන්නේ අවසානේ බලන්න හරි අපි යමු කොහොමද මම ඉස්සෙල්ලා කොහොමද කෑම හදාගන්න විදිහ නම් මම කියලා දෙන්නම් ඒක ඒ විදිහටම කරලා බලන්න මාසයක් හරියට එක දිගට කරලා බලන්න ඔයගොල්ලෝ කිලෝ 3-4ක් වැඩි වෙන්නේ නැද්ද කියලා ඒ කිලෝ 3-4 කියන්නේ ලොකු ප්‍රමාණයක් ඔයාලට මේ කිලෝ 3-4ක් කියවම ඉලක්කමෙන් පොඩි වුණාට හරියට වැඩොත් ඒක ලොකු ප්‍රමාණයක් ඔයාලගේ මේ 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 වගේ කටු පෑදිලා තියෙනවා නම් අතපය වල නිකන් කෝටු ගහලා තියෙනවා නම් ඒක ඔක්කොම වැගෙනවා සාමාන්‍යයෙන් ඒක මම මේ කියන විදිහට ගාව විශේෂයෙන් ගර්ල්ස්ලාට ඒක හරියට මේ විදිහට කෑම ෆලෝ කරලා ගාවොත් අනිවාර්යයෙන්ම ගුණ මේකේදී ඔයාලට කාලේ නැහැ විදිහක් නැහැ ඔය කියන කතා අදාළ කරගන්න එපා සල්ලි නැහැ ඔය කියන දේවල් අදාළ නැහැ අපිට මොකද අපි විතරා දේවල් වලට වියදම් කරනවා ඒක නිසා අපි බලමු කොහොමද මේ අපි යම් එපිසෝඩ් එක හරි ඔයගොල්ලන්ට මෙහෙමයි මම මේ කියන දේවල් ඔයගොල්ලෝ ගන්න ඕනේ මේක මේ විදිහටම මේ කෑම වේලා මම දවසක් දවස ගන්න වෙනස් කර කර යන විදිහ මම කියලා දෙන්නම් ඔයාලට ඕනේ බාස්මති හාල් පුළුවන් නම් හොඳයි බාස්මති හාල් කිලෝ සාමාන්‍ය 200කට විතර යන්නේ කිලෝයක් ගත්තොත් දවස් 4ක් ගන්න පුළුවන් එහෙම නැත්නම් රතු හාල් එක ටිකක් අමාරුයි කන්න සුගර් තියෙන කට්ටියට හොඳම රතු හාල් බාස්මති හාල් යොමු කරන්න එපා රතු හාල් ඊට අමතරව දවසකට කොහොම හරි යන්න ඕනේ කංගු පිටිය මහලු ගානක් යන්නේ ඒ වගේම බිත්තර දෙකක් මම මේ කියනවා චිකන් බෙස්ට් එකෙන් කිලෝ එකක් ගත්තොත් චිකන් බෙස්ට් කිලෝ එකෙන් ග්‍රෑම් 250කට 200ක් තිබ්බත් ඇති දවසකට ග්‍රෑම් 200ක් ග්‍රෑම් 150කට කිට් වෙන තිබ්බත් ඇති හොඳටම ඇති ඒතර ඔයගොල්ලෝ මැනේජ් කරන්න ඕගොල්ලන්ට සල්ලි නෑ කියන්න එපා මොකද සල්ලි නෑ කියනවා නම් ඒක බොරු කතාව මොකද මට කීප දෙනෙක් කතා කරා මම කතා කරලා ඇහුවාම මට කිව්වා මෙන්න මෙහෙම අයියේ හැදෙන්නේ නෑ එහෙම කියලා මම ඇහුවා සිගරට් බොනවද කියලා ඔව්වයි බොනවා කිව්වා අරක්කු දවස ගන්න බොනවද කිව්වා දවස ගන්න බොන්නේ නෑයි සතිය තුන් පාරක් ඉතින් බොනවා කිව්වා ආ එහෙම බොනවා නම් ඉතින් ඇඟවල් හැදෙන්නේ නෑ සිගරට් බොනවා නම් කරුණා කරලා ඒක නවත්තන්න මොකද ඇඟවල් හැදෙන්නේ නෑ එහෙම අය මට කෝල් කරලා අහන්නත් එපා මම උත්තර දීලා වැඩකුත් නෑ මොකද තේරුමක් නෑ නේ සමහර කට්ටිය මන්දුවා මල්ලි මේක දැන් සිගරට් බොන එක නවත්තමු ඉඳ මාසෙකට මේ මොනවාද පාටි එකදී මාසෙකට එක පාරක් විතර කට්ටියත් එක්ක යාළුවෙක් සෙට් නාම ඩ්‍රින්ක් එකක් ගත්තら කවුලක් නැහැ ඒ අරෙන්න ඔහොම දවස් තුන් හතර පාරක් බොන්නේ බලමු මේක බලන්න ඕනේ ඔය ඉතින් ඊට එහා කතා කරලා වැඩක් නැහැ මම ෆෝන් එක කට් කරලා පැත්තට දාන්න මොකද මම ඒ වෙනුවෙන් කතා කරන කාලෙත් මට අපරාධයක් ඒක නිසා ඔයාලත් ඒ විදිය පුරුදු තියනවා නම් කරුණාකරලා නවත්තන්න විශේෂයෙන් සිගරට් බොන එක ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඉඳලා හිටලා පාටි එකදී යාළුවෙක්ගේ යාළුවෙක් හම්බුනහම මේ වගේ ගැටලුවක් නැහැ පුරුද්දක් ඉදිරිය මේ බදුකමට බොන්නේ ලෑස්තෙන්නේවා ඒක කාලා ගන්න කම ඒක නිසා ඒව හදාගන්න ඒව හදාගත්තොත් මේක කරන්න පුළුවන් ඒව ඒවත් එක්ක මේව කරාට ඇඟවල දෙන්නේ නැහැ ඒක තමයි ඇත්තම දේ හා සමහරක් කට්ටිය මට කතා කරලා කිව්වා මේ අඳුර අය කෙනෙක් ඉන්නවා යා බොඩි බිල්ඩර් කෙනෙක් එයා දවසකට සිගරට් 20ක් ඉදිරිය බොනවා කියලා හරි යා ඇඟ හදාගන්න කලින් බොන්නේ නැතුව ඉඳ දැන් ඇඟ හදාගෙන බොනවා ඉතින් ඔය ඇඟ පවතින්නේ යම හලු කාලයක් එයා ඒ ඇඟවල පවතින ඇඟවල මේ අවුරුදු 30-35ක් වෙනකොට වැඩ හැදේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මට්ටමට එනවා. හැබැයි බොඩි බිල්ඩර් කෙනෙක් කියන්නේ එහෙම නෙමෙයි. ඔයාලා හොයලා බලන්න. අවුරුදු 55 වයස මිනිස්සු ඉන්න අවුරුදු 25 වෙනුම තියෙනවා. කොහොම තමයි හරියන්නේ. ඒක නිසා ඒ සිගරට් බොන ඒ බොන කට්ටිය වුණත් අර මට්ටමට වෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒක නිසා ඒ දේවල් යූස් කරන්න එපා. ඒගොල්ලෝ ආදර්ශයට ගන්න එපා. සිගරට් ඒ දේවල් බොනවා නම් කරුණාකරලා ඒක නවත්තලා ඒක උටා නැතිව මේ කියන ප්ලෑන් එක ෆලෝ කරන්න. හාල් කිලෝ එකයි චිකන් බෙස්ට් එකෙන් කිලෝ එකක් පුළුවන් නම් හොඳයි කම්කෝ මීඩියා විතර දෙකයි පොඩි ගන්න මහා දේවල් නෙමෙයි ඔයා උදේට නැගිට ගමන් හොඳ වතුර වීදුරුවක් බොන්න මම මේ ලේඩිස් දෙන දෙකටම කියන්නේ හොඳ වතුර වීදුරුවක් බොන්න නැගිට ගමන් උදේ නැගිටිනම් කියන්නේ 10ට 11 නැගිටින්න නෙමෙයි පුළුවන් නම් 6ට නැගිටින්න 6ට නැගලා හොඳ වතුර එකක් බොන්න පීලිවරලා බතල අල කඩල මුං ඇට කව්පි ඔන්න ඔය වගේ කාබ්ස්
කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන කෑම වෙලක් ගන්න. උදේට ඒක මහා ලොකු අලි ගොඩවල් ඕනේ. ඔයාලට පොඩ්ඩක් කෑනවා හොඳට වෙයි. ඊට පස්සේ 9 විතර වෙනකොට වා 6ට 6 මාට්ද මේ කන්නේ 9 විතර වෙනකොට වාගේ මේ මං කියන හද කෑම එක හදා ගන්න. ඒක එකපාර හදා ගන්න දවසටම ඇති ඔයාලට පොඩ්ඩක් රත් කරලා හවසට ගන්න පුළුවන් එච්චරයි. මුලින්ම බත් එක උයා ගන්න. බාස්මතී හාල් හෝ අර රතු බත්. මේ දෙක එකක් උයා ගන්න. ග්‍රෑම් 250යි. කිලෝ එකක් ගත්තට දැන් ග්‍රෑම් 200. කිලෝ එක දවස් අතර වෙන් කර ගන්න පුළුවන්. මේ මම මේ කියන වීල් පෑන් එකේ උඩරිම දවසට මෙන්න රුපියල් 300කට වඩා 300ක් වගේ ප්‍රමාණයක් තමයි දවසකට මෙන්න. ඒතර ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ ඔක් කරගන්න පුළුවන්. ඔයාලා ඊට වඩා වෙන වියදම් කරනවා. අරගෙන ග්‍රෑම් 250ක් අරගෙන උයා ගන්න. හොඳ ලස්සන කෑන ගන්නට බෙරි වෙන්න දින හදා ගන්න. හදාගෙන චිකන් එකෙන් ග්‍රෑම් 200ක් විතර අරගෙන ඒක ඇල්ල තම්බන්න. ඒක ඇල්ල තම්බනකොට ඒකට උඩින් මුමාලෙන් අර කම්කුම් මිටියම තම්බ ගන්න. කම්කුම් මිටිය ඒකට මුමාලෙන් තම්බ ගන්න අරක තැම්බෙලි වෙනකොට. අරගෙන පොඩි චිකන් කෑල්ල පොඩි පොඩි ඉත කපලා පොඩ්ඩක් නිවෙන්න තියලා ඒ අතරේ හදාගන්න මම මේ කියන පේස්ට් එක. ඒතර ඔයාලට කන්න රහය තියෙනවා. මෙන්න මේ ටික එකට දාලා හදාගන්න. සෝස් ටිකක් දාන්න. ඊට අමතරව එකට දාලා පේස්ට් එක හදාගන්න. සෝස් ටිකයි ලුණු කුඩු ටිකයි ලුණු මේ මොනවා මිරිස් ටිකයි ගම් මිරිස් ටිකයි ඊට අමතරව බටර්. බටර් ටික එකට දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ අර තියෙන චිකන් එක තියෙන්නේ. චිකන් එකට ඕක හොඳට මික්ස් කරලා ගාලා පැය භාගයක් විතර තියන්න. පැය භාගයක් විතර තියලා සෝස් පෑන් එක හරි නෝමල් භාජනයක දාලා මේ ෆ්‍රයි කරලා ගන්න. අරගෙන ඒ ෆ්‍රයි කරපු එකටම හැමම අර බත් එකක් දාන්න. බාගෙන අර මුමාලෙන් තම්බගත්ත මේ මොනද කම්කුන් ටිකක් ඒකටම දාන්න. ඊට අමතරව බිත්තර දෙකක් හරි බිත්තර එකක් හරි දාන්න පුළුවන් නම් ඒකත් දාගන්න. දාලා හොඳට බත් එක හදලා ගන්න. එතකොට එනවා ලොකු බත් එකක් බර බත් එකක් කියන්නේ. ඔය බත් එක වා ග්‍රෑම් 250ක් දාලා වහල් 250 ග්‍රෑම් 250යි මොනවාද එතකොට මේ චිකන් ග්‍රෑම් 200ක් හෝ 150ක් හරි කමක් නැහැ දාගන්න බෙස්ට් එකෙන්. ඒ ටික දාලා ඊට අමතරව කම්කුම් මිටියක්ම දාලා බිත්තර දෙකක් දාලා හදාගන්න එක ඔයාලා වෙන් කරගන්න හතරකට. ලන්ච් බොක්ස් හතරක් අරගෙන ලන්ච් බොක්ස් හතරකට දාගන්න. දාලා ඔයා 9 මාර වෙනකොට එක ලන්ච් බොක්ස් එකක් කන්න. කාලා ආපහු ඔයා ඉඳලා 12 මාර වෙනකොට වාගේ දවල් කෑමක් ගන්න. ඒක වඩ කැමති කෑමක් ගන්නවා. සාමාන්‍යයෙන් පරිප්පු බතු විද ගන්නෙ නැත්නම් එළවලු දෙක තුනක් එක මාළු මාස් එකතු කරලා කනවාද දවල්ට වෙන්දට. අන්න එහෙම වාට කැමති කෑම වේලක් ගන්න පරිප්පු බතු ගවත් කවන්නෑ. අපිට සල්ලි නෑ, අපිට කරන්න විදියක් නෑ කියන කතාව අදාලා නෑ. හා මඤ්ඤොක කෑල්ලක් තම්බ කියලාද කවන්නෑ කන්න. හා කාලා ආපහු 3 වෙනකොට 12 මාට කෑවේ 3 වෙනකොට අර ලන්ච් බුත් හතරෙන් දෙකක් කෑවා. දැන් දෙවෙනි එක කන්න. 3 වෙනකොට. 3 වෙනකොට කාලා ආපහු 5 වෙනකොට ඉතුරු එක කන්න. හා තව එකක් තියෙනවා. මේක සාමාන්‍ය 7 විතර වෙනකොට 7 8 විතර 7 විතරෙදි ගන්න. කාලා රෑ නිදිය ගන්න පැයකට කලින් ඔයාලා පොඩි ආහාර වේලක් ගන්න. ඔයාලා හිතන්නේ ඔයාලා කෙට්ටු ඒක නිසා අපි රයිස් කොත්තු කෑවට අවුලක් නැහැ. මේ අපි ෆැට් එක දාන්නේ නැහැ. ඒක නිසා අවුලක් නැහැ කියලා බඩජාරිකමට කන්න එපා. දැන් තඩි සයිස් එකට ඉන්නේ උන් කාලෙකදී ඔයයි කාලා කාපුන් තමයි ඉන්නේ. බඩ අඩු කරගන්න බැරුව ඇඟේ ෆැට් එක දාගෙන ඇවිද ගන්න බැරුව අඩි 10ක් ඇවිදින උඩ බලන්දී හදියයි. ඕවා ලෙඩ දෙනේ උන් ඉන්නේ ඒ කාලෙකට කලින් ඔහොම කාපුන්. ඒක නිසා මේ දේවල් හදාගන්න ඒවා වුරුදු වෙන්න එපා. ඉඳලා හිටලා සතියකට එක දවසක් තියාගෙන ඕන ජරාවක් ගන්න. තෙල්ද කිසි අදාළක් ගන්න එක දවසක් ගන්න. ඔබ ජීවිතේ විඳින්න බෑනේ. කාලා ඔය ටික ෆලෝ කරන්න. ඔයාලා ඔහොම මම මේ කියනවට මාසයක් ට්‍රයි කරලා බලන්න. ඔයාලට බැරි වේවි කියලා. මොකද මම මේ කියන කෑම වෙල හිතලා බලන්න ඔයාලා කැල්කියුලේට් කරොත් එහෙම රුපියල් 300ක්වත් 350ක්වත් යන්නේ නැහැ. ඔය මං කියපු කෑම බොක්ස් එක හදා ගන්න. ඔය බොක්ස් හතර යන කෑම ප්‍රමාණය හදා ගන්න. අපි දැන් කැල්කියුලේට් කරලා බලුවොත් එහෙම බාස්මතී ගත්තොත් බාස්මතී කිලෝ එකක් රුපියල් 200යි තිබ්බොත් ග්‍රෑම් 250ට යන්නේ රුපියල් 50යි. චිකන් බ්‍රෙස්ට් එකෙන් රුපියල් 350ක් මේ කිලෝ එක රුපියල් 600ක් තිබ්බොත් කිලෝ එකක් ගත්තොත් දවස් 5ක් ගන්න පුළුවන්. ඒතර ග්‍රෑම් 250ට යන්නේ අඩු රුපියල් 150ක් වගේ. ඒතර එතනට 200යි. කංකුම් මිටිය රුපියල් ඕන කංකු නිකන් ගන්නත් පුළුවන් සමහරක් කට්ටියට කඩින් ගත්ත රුපියල් 30ක් 40ක් වෙනවා. 40ක් තියෙමු. හා එතකොට 250 එතනට. හා ඊට අමතරව බිත්තර දෙයක් ගත්තොත් එතනට 40යි යන්නේ. ඉතින් රුපියල් ගියේ දැන් රුපියල් 300ක් යන්නේ හරියට බැලුවොත්. හා ඒක නිසා ඔයාලට බැරි නෑ මේ දේ කරන්න. ඕම උනන්දුවක් තියෙනවා නම් කැම්බිම ඔය විදිහට කාලා බලන්න. එතකොට ඔයාලා අර කියන අපි කොච්චර කෑවත් මහත් වෙන කියන මහත් වෙන්නේ නෑනි කියන තියරි එකට එන්නේ නෑ. කාලා බලන්න මාසයක් හරියට ගෑවොත් ඔය කිලෝ 2ක් හෝ 3ක් වැඩි වෙන. ඒ කිලෝ 2ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ විදිහට ඒක කන්ටිනියු කර කර කාලා බලන්න. උදේට අනිවාර්යෙන් අලබදල මොන හරි දෙයක් කන්න. ඊට අමතර අර විදිහට දවල් කෑම එක වා සාමාන්‍ය විදිහට කන්න වා ගෙදර සාමාන්‍ය කන කෑම එක රැට පොඩි දෙයක් කන්න බර නැති සැහැල්ලු දෙයක් කාලා කරලා බලන්න. මම මේ කියන්නේ එහෙම කාපු අය
බලන්න මම දැන් මේ මම මේ වීඩියෝ එකේ ෆොටෝස් කීපයක් 3-4ක් මම 3-4 දෙනෙක්ගේ ෆොටෝස් දානවා බලන්න කෙට්ටු අය මහත් වෙලා කියන විදිය මහත් අය කෙට්ටු මම ඊළඟ එපිසෝඩ් එකේදී අනිවාර්යයෙන්ම මහත් අයට කෙට්ටු වෙන්න පුළුවන් විදිය ඩයට් ප්ලෑන් එකක් දෙන්න ඒකදී මේ ඩයට් කරලා අර මේ මොනවද කෑම කන්න ඇතුළත ඉඳලා ගැස් රයිස් හදාගෙන ඒ වගේ ප්ලෑන් එකක් නෙමෙයි ගැලපෙන ප්ලෑන් එකක් දෙන හිමීට ඇඟ අඩු වෙන්න පුළුවන් ප්ලෑන් එකක් ඊළඟ එපිසෝඩ් එකේ මම කතා කරන්නම් මේකේ තියෙන්නේ කෙට්ටුවට මහත් වෙන බලන්න මේ විදිහට කාලා බීලා හරියට ට්‍රේනින් කරලා ජිම් එකේ හරියට ට්‍රේනින් කරලා අඬ හදාගත්ත කට්ටිය ඉන්නවා මහ ලොකුවට නෙමෙයි පොඩි කාලයක් තුළදී ඔය ඔක්කොම ඉන්නේ මාස 6කටවත් අඩු කාලයක් තුළදී හදාගත්ත කට්ටියගේ ෆොටෝස් තමයි මම අතන දාලා තියෙන්නේ නැතු මේ අවුරුදු ගණන් ට්‍රේනින් කරපු කට්ටිය නෙමෙයි මාස 6ක් වෙන කෙටි කාලයක් තුළ දාපු කට්ටියගේ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ ඒක නිසා ඒක බලන්න බල අයිඩියා එක ගන්න මගේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න නැත්නම් subscribe කරන්න bell icon එක අනිවාර්යයෙන්ම click කරන්න එතකොට මගේ वीडियो का दिया मटा पास डिस्क्रिप्शन में आके मम्मी किए ना देवाल करला बालन करला बालला मटा किया ना ये मटा मेरे का हरी गिये नहीं मटा मेरे का हरी गिया आज ना दे मटा गुड़ा कट्टे किया ना मंगी टा करी किया दोनों डाइट प्लान्स दिए ना ये देवाल करला हरी गिये पुकाटी मटा खाता का डांस कर पाई ना मटा उड़ा स्क्रीनशॉट मटा का हलवान ना बोला या एक गान मामोना देखा दाल में ना की दिन किन ना दिया ना ये एक दिशा ये वो करला बालन बाला लीवरला ඔයාලා හරි දෙයක් කරගෙන ඉන්න එක නම් මට ඕනේ මගේ අනිත් වීඩියෝස් බලලා නැත්නම් ඒවත් බලන්න එක්සයිසස් નિවර්දියව කරන විදිය මම මේක දාලා තියෙනවා මේ වීඩියෝස් ඔක්කොම බලන්න බලලා අයිඩියා ගන්න හරි දෙයක් කරලා ලස්සනට ඇඟ හදාගෙන යන්න එහෙනම් මේ මේ ෆොටෝස් ටිකක් බලලා ඉන්න බැලුවට පස්සේ අයිඩියා ගන්න බලමු අපි ටික ඔයාලා බලන දි ෆොටෝස් ටික එක දෙකින් දි ෆොටෝස් කීපයක් තිබ්බා සමහර කට්ටිය කෙට්ටු වෙලා මහත් වෙලා තියෙනවා මහතයි කෙට්ටු වෙලා තියෙනවා ඔය ඔක්කොම රිසල්ට් අවස් තියෙනවා තව මගේ ජිම් එකේ ගොඩක් අයගේ තියෙනවා ලේඩිස් ලයි ගොඩක් අයගේ තියෙනවා මට යාළගේ අවසර නැතුව ෆොටෝස් දාන්න බෑ යාළගේ ෆොටෝස් ඉල්ල ගන්න ඕනේ යාළේ අවසර නැතුව කරන්න බෑ මොකද සමහර කට්ටිය කැමති වෙන්නත් පුළුවන් සමහර කට්ටිය අකමැති වෙන්නත් පුළුවන් ඒ නිසා මට එහෙම කරන්න බෑ අවසර ගත්ත ගමන් මම ඒ ෆොටෝස් උත් මගේ වීඩියෝ අතරට මම දාලා පිටවන්න ඒතකොට බලන්න මම කොච්චර කී දෙනෙක් වෙනස් කරලා තියෙනවද ඇඟ මේ පොඩි කාලෙකට කියන එක හා එතකොට ඒ ඒ ඒගොල්ලෝ සමහර කට්ටිය ඉස්සරහට වල වීඩියෝ එකට ගෙන්න ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගෙන්න ගන්න බලන්න එතකොට ඔයාලා ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ට්‍රේනින් කරන්න මම මේ කියපු එක්සර්සයිස් කරන්න එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බෙමු සියලු දෙනාට සුබ දවසක් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න subscribe කරන්න මගේ මේ වීඩියෝ එක දැකලා හොඳයි කියලා හිතනවා නම් පුළුවන් නම් WhatsApp Viber FB අරහා share කරලා මට help කර දෙන්න සියලු දෙනාටම සුබ දවසක් channel එක subscribe කරන්න notification එක අනිවාර්යයෙන්ම ඔබන්න පරණ videos බලලා නැත්නම් අනිවාර්යයෙන් මේකත් බලන්න එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු සුබ දවසක්